යහපාලන ආණ්ඩුව බැසිල් ඇමතුමා මේ සමෘද්ධි ලබන අයට සහන දෙද්දී කරපු ඒ කාර්යභාරයේ අද වෙනකොට මේ යහප පහුගිය යහපාලන ආණ්ඩුව වැරදි කියලා තීන්දුව කළා නදී ක්‍රියා මාර්ග ගත්තා. ඒ ක්‍රියා මාර්ග එහෙම තිබුණා වුණත් ඒ රජයේම දයාගමගේ ඇමතුමා එතුමා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරලා මේ ඔය කියපු කලින් කියපු සහනාධාර ලබා දෙන්න තීන්දුව කරපු වෙලාවේ ඒ සහනාධාර ලබා දීම සඳහා සමෘද්ධි ලාභී ජනතාව තමන්ගේ මරණයකට විවාහයකට දරුපතකට රෝහල් ගත වීමට ලබා දෙන සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් මිලියන 380ක් මිලියන 380ක් ඒ ආණ්ඩුවේ කතානායකතුමනේ මේ ඔය කතාව සමෘද්ධි අමාත්‍යාංශය හා සම්බන්ධ මේ විවාදයේදී කතා කරන්න කියන්නේ ප්‍රහඬ දෙන ප්‍රශ්නේ කෙලින් අහන්න කියන්නේ මොකද්ද මේ කතාව ප්‍රශ්න පැහැදිලි කළා දැන් හොතරම පැහැදිලි කරා ඒ අහන් ඉන්න අමාරුද පෞද්ගල කාලේ හොරකම් කරපුවා පෞද්ගල කාලේ හොරකම් කරපුවා කියන්නේ හදන්නේ ඔබතුමා ඒ කාලේ මිලියන 300ක නම් දුප්පත් මිනිසුන්ගේ මරණවලින් විවාහවලින් ගත්තා මේ මිනිසුන්ගේ ආධාරය ගසා කෑවා ඒක මේ කියන්නේ නැහැ මේකට ඉඩ දෙන්න පස්සේ උත්තර දෙන්න ගරු කතානායකතුමනි සමෘද්ධි ලාභී ජනතාව තමන්ගේ මරණයකදී විවාහයකදී දරුපතකදී ගන්න සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් මිලියන 380කට ආසන්න ප්‍රමාණයක් ටී-ෂර්ට් ගන්න ස්ටේස් ගන්න ස්ටේස් හදන්න බැනර් ගන්න උත්සව කටයුතු ප්‍රචාර කටයුතු සඳහා දයාගමගේ ඇමතුමා ගත්තා ඔය යුඑම්පී ආණ්ඩුව මැතිවරණේ ජනාධිපතිවරණේ ළඟ තියෙද්දී ඒ ජනාධිපතිවරණේ ප්‍රචාර කටයුතු සඳහා මම අහන්නේ ගරු ඇමතුමාගේ ජනාධිපති ප්‍රචාරණ වැඩකටයුතු සඳහා සමෘද්ධි මුදල් ගත්තද ඒ ගත්ත මුදල් සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගන්නවද ඒ සම්බන්ධව නීති කතානායකතුමනි මෙම අතුරු ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ සමෘද්ධි ඒක දේශපාලනමය වශයෙන් තෝරාගෙන 4,33,000ක් වෙච්ච සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධිය ලබා දෙන්න මේ වගේ වියදමක් සිදු කළා තියෙනවා ඒ අනුව සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් මිලියන 180ක මුදලකුත් බැංකු අරමුදලෙන් මිලියන 100ක මුදලකුත් හිටපු රජයේ විසින් භාවිතා කළා තියෙනවා විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මේ සමාජ ආරක්ෂණ අරමුදල තියෙන්නේ එක එක දේශපාලන ප්‍රතිරූප ගොඩනගන්න අවශ්‍ය දේශපාලන මේ වීදම් කරන්න නෙවෙයි මේක තියෙන්නේ මේ රටේ ඊටාම අන්ත අසරණ දුගී ජනතාව ගොඩනැගීම සඳහා අවශ්‍ය ඔවුන්ට යම් අපහසුතාවයක් ඇති වූ අවස්ථාවක සහයෝගය දක්වන්න ඒ අනුව මේ ටී-ෂර්ට් ගහන්න උත්සව පවත්වන්න මේ ආදී සියලුම කටයුතු වලට ගරු කතානායකතුමනි වේදම් කළා තියෙන්නේ මරණයකට ලබා දෙන මුදල් මේ සමෘද්ධි ලාභීන්ට රුපියල් 20,000ක් ලබා දෙනවා ඊළඟට දරු උපතකදී රුපියල් 10,000ක් ලබා දෙනවා විවාහයකදී රුපියල් 10,000ක් ලබා දෙනවා ඒ වගේම ගරු කතානායකතුමා රෝහල් ගත කිරීමකදී දිනකට රුපියල් 350 බැගින් උපරිමය මාසයක් දක්වා වර්ෂයකට ලබා දෙනවා මෙන්න මේ ලබා දෙන්න තියෙන මුදල් තමයි මේ විදිහට 2019 ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන සමෘද්ධි ප්‍රතිලාභ වැඩි කරලා ඒක දේශපාලනික මුහුණු වරක් දීලා මේ අහිංසක ජනතාවට ඔය තත්ත්වයට ගන්න පීවර මොකද්ද කියන්නේ ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් ඉවර කරේ නෑනේ ඉන්නකෝ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා අද මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රශ්න කරනවා රුපියල් 5000 ලබා දෙද්දී ඒක මදි කියලා රුපියල් 10000ක් බඩුමල්ලක් නිරෝධානය කරපු ප්‍රදේශවලට ලබා දෙද්දී ඒක මදි කියලා කතා කරනවා හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාට කොන්දක් තිබ්බේ නැහැනේ මේ සමෘද්ධි අහිංසක දිලිඳු ජනතාවගේ මුදල් දේශපාලන රැස්වීම වලට භාවිතා කරද්දී නැගිටියකට විරුද්ධයි කියලා කියන්න එතුමාට කොන්ද බඩ තිබ්බේ නැහැනේ ගරු කතානායකතුමනි මේ කරපු අවිධිමත් ගනුදෙනු සම්බන්ධයෙන් මේ වෙනකොටම විගණනය වෙමින් පවතිනවා ඒ වගේම අල්ලස්සා දූෂණ කොමිසමට පැමිණිලි ලැබිලා තියෙනවා ඒ ස්වාධීන ආයතන ඒ කටයුතු සිදු කරයි අපි විගණනය ඉවර වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීමට සූදානමින් ඉන්නවා හරි බොහොම සතුටුයි කොයි විපක්ෂ නායකතුමනි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි අපේ ජගත් මන්ත්‍රි අපේ ජගත් මන්ත්‍රීතුමා සඳහන් කරා මේ අපේ කාලය තුල ලිත් ගැහුවයි කියලා සමෘද්ධි ඇමති වෙලා ඉන්නකොට එහෙම ලිතක් ගැහුවේ නැහැ නිවැරදි කරන්න ඕන ඒ කතාව මම හිතන්නේ හැන්සාල්ඩ් එකෙන් ඉවත් කරන්න මොකද අපි ලිත් ගැහුවේ නැහැ ඒ වගේම සේමසිංහ මැතිතුමාට කියන්න කැමති ඔබතුමා පොදුනාරටියේ කශේරුකාව ගැන කතා කරනකොට ඔබතුමාගේ කශේරුකාව එස් එම් චන්ද්‍රසේන මැතිතුමා හොඳට කුඩු කරලා ඉවරයි
Breaking.lk.